සාමාන්‍ය මේ ඡන්ද කාලේ SIS එක රාජ්‍ය බුද්ධි සේවයේ සමීක්ෂණ කරලා ආණ්ඩුවට වාර්තා දෙනවා රටේ මොකද්ද තියෙන තත්ත්වය කියලා. දැන් මාසෙක ඉඳන් SIS එක සමීක්ෂණ කරන එක නතර කරලා. ඇයි? රාජ්‍ය බුද්ධි සේවයේ සමීක්ෂණ කරන්න යන අයගෙන් බහුතරයක් මාලිමා වෙනු. හරිද? මේ ඇත්ත කියන්නේ හරිද? එනිසා ඒක නතර වුණා. නතර වුණා විතරක් නෙවෙයි. සාමාන්‍ය රාජ්‍ය බුද්ධි සේවයේ අය ඒගොල්ලන්ට තැපැල් ඡන්ද නිසා තැපැල් ඡන්ද අයදුම් කරනවා. ඒගොල්ලෝ මේ සැරේ තැපැල් ඡන්ද අයදුම් කරන එක අඩු කරලා. ඒගොල්ලෝ කියනවා තැපැල් ඡන්දෙට මොනව හරි කරයිද දන්නේ නැනේ. ඉතින් ගෙදර ගිහිල්ලාම කතරේ ගහන්න ඕන කියලා. හරි ඡන්ද පොලටම ගිහිල්ලා කතරේ ගහන්න ඕන කියලාද මත අද ආව තැපැල් ඡන්දත් ඒගොල්ලෝ ටිකක් අඩුවෙල්ලු එනවුම් කරේ. මොකද ඔය ඒ වගේ චුට්ටක් අමාරුනේ හරියට ගහන්න ඒ නිසා. එනිසා සමීක්ෂණ දත්ත පාරේ ගියපුවාම මේ ඔක්කොගෙම පෙන්නුම් කරනවා ජයග්‍රහණේ තියෙන මාලිමාවතේ කියලා. එහෙම නෙවෙයිද? හැබැයි එම මාලිමාවතේ ජයග්‍රහණේ තිබ්බ එක තමයි මහ පොළොව. හැබැයි ඉතින් මාධ්‍ය කීපයක් අල්ලගෙන බොරු සඳහන්සනිකුත් පෙන්නනවා මේ දවස්වල නේද? පෙන්නනවා. සාමාන්‍යයෙන් අර වෙඩින් ඇනිවර්සරි එක වගේ. ඒකද මීට කලින් සජිත් ප්‍රේමදාසත් එක්ක රව් ෆකින් 2019 ඉඳන් වෙඩින් එකක් අරන් තියෙන්නේ. ආයේ ඇනිවර්සරි එක ප්‍රවෘත්තියක් යනවා සජිත් සමග හකීම් එකතු වී. 2019 මොකද දැනේ කරේ? රව් ෆකින් මේ සමානේ රිසත් බදුද්දීන් 2019 ඉඳන් වෙඩින් එක අරගෙන තිබුණේ. ආයේ ඇනිවර්සරි එක අරන් කියනවා සජිත් සමග බදුද්දීන් එකතු වී. චම්පික 2019 හිටියා 20 හිටියා එලියට ගියා ආය ආවා ආයවම කියනවා සජිත්ගේ දැස්සක් තිබුණාට චම්පික ඉස්සරහට හිටපු අයමයි. හැබැයි ජාතික ජන බලවේගයේ මේ වැඩේ කරන්නේ මේ රටේ මහා ජනතාවත් එක්ක ඔවුන් අපිව ජයග්‍රහණය සඳහා ගෙන යන එක විශ්වාසයි. අපේ රටක් වුණ මොකද්ද? හැම දෙනාම නීති ඉදිරියේ සමානයි. ඒක මටත් අදාළයි, මේ වේදිකාවෙ ඉන්න අයටත් අදාළයි, ඔබටත් අදාළයි. අපි හැම දෙනාම රටක් හදමු. නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන වෙන රටක්.